ආධුනික කෘෂි කර්මාන්තය යථාර්ථයක් බවට පත් කිරීමට පෙර ඊට කෘෂි ශාස්ත්‍රයට සම්බන්ධ සෑම පාර්ශවයකම සම්බන්ධ වූ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බව මේ වන විට දැනුම් තේරුම් ඇති කාට කාටත් තේරිලා තියෙනවා. මීළඟ යල කන්නේදිවත් ඇනගන්න නැතුව කෘෂි කර්මාන්තයට අදාළ වැඩපිළිවෙල දැන් දැන් යහුසුලුව ක්‍රියාත්මක කළ යුතුයි. අපේ සමහරු නම් කියන්නේ මුහුද හත්ගව්වක් තියේදී අමුඩ ගහනවා කියලා. ඒත් මේ පොහොර ප්‍රශ්නේදී මුහුද හත්ගව්වක් නෙමෙයි 14 ගව්වක් තියලා හරි සූදානම් වුණේ නැත්නම් මේ පාරත් අමාරුයි වැටෙන්නයි සිද්ධ වෙන්නේ. කාබනික පොහොර පිළිබඳව ගොවි මහතුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසන්නේ. අදටත් අඳුනා ගන්න බැරි ලෙඩ රෝග පිරීලා අති විශාල වැඩිවීමක් තියෙනවා පිළිකා රෝගීන්දී. පර්යේෂකයන් විද්‍යාඥයින් තහවුරු කරගෙන තියෙනවා අසීමාන්තික ආකාරයට රසායනික ද්‍රව්‍යයන් භාවිතය මෙවැනි අඳුනානුගත රෝගවලට බෝනෝන රෝගවලට හේතුව බව ඒ අය ඔප්පු කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපි මේ වස විස අඩු ආහාර නිෂ්පාදනයකට රට ගමන් කළ යුතුයි. නම් මේ ආකල්පමය වෙනස ඇති කරගන්න වැඩිහිටියෝ හරි අකමැති නිසා තමයි රසායනික පොහොරම ඉල්ලන්නේ. නමුත් මේ ආකල්පමය වෙනස අපි ඇති කරන්න ඕනේ. අපිට මේ මතය සමාජගත කිරීමෙන් පමණයි අපිට මේ ආකල්පය වෙනස් කරන්න පුළුවන්. කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ මැදවච්චිය, මහමල්ලෑව, රඹෑව කොට්ටාෂයේ පාරම්පරික දේශීය වීගොවින් මෙවර අස්වැන්නෙන් වැඩි ආදායමක් උපයන්නට සමත් වෙලා කුඹුරු අක්කරේකින් රුපියල් 1,30,000කට වැඩි මුදලක් උපයන්න සමත් වෙලා ඇති බවයි ගොවීන් පවසන්නේ. බෙහෙත්ිනේට කළු හීනේ, සුදු හීනේටි, ගොඩ හීනේටි, වන්නි හීනේටි, සුවඳැල්, රන් තැඹිලියල් ආදී වීවර්ග 10ක් වගා කරනවා මේ වෙනකොට. අපේ දේශීය වීවර්ට එක පාරක් විතරයි දාපුවාම ඇති රජෙන් දුන්න දියර පොහොරේ. ඒ ප්‍රතිඵල ලැබුණා. වතුරෙන් වල් පාලනය කරගන්නවා. අපි වාය කෙනකින් අහගෙන නොදන්න කෙනෙක් කිනෝණගේ කරානම් තමයි හොඳ දැන් මහත්තන්ටත් මම කියන්නේ සරමක් ඇඳගත් ගොයිරාලගේ තාක්ෂණේ නොගන්න එක ගැන අපි කනගාටු වෙනවා ඉදිරියටත් ඒ වගේ දෙයක් කරනවා නම් යහපත් දෙයක් මේ රටට කරන්න පුළුවන් වෙයි වස නැතුව බට්ටික කන්න පුළුවන් වෙයි අපට ලක්ෂයකට එහෙන් අක්කරයකට ගන්න පුළුවන් දේශීය වගා කරන ගොයියන් පොහොර අර්බුදයේ වගේම රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙලා වගා කරපු රාබු වගාව අලෙවි කරගන්න බැරුව වල දාන්න කල්පිටියේ රාබු ගොවීන්ට සිද්ධ වෙලා දුක ලස්සේ තමයි අපි දැන් රාබු දැම්මේ රාබු දාලා මේ බාර රාබු කොච්චර හොඳ හැදිලා තියෙනවද එහෙනම් අපිට කුට්ටිය 10කටත් මේක විකුණ ගන්න බෑ කුට්ටිය 10කට හරි දෙන්න තුන ඒත් දී ගන්න දැන් ගෙනියනගෙන් සේරම හරවල ගේනවා අපි දැන් වල දැම්මා ගොඩක් කුඩායි කියලා දෙන මේක ඕන කෙනෙකුට ගෙනියන්න කියලා වල දාන එක අපරාධයක්නේ පිවුන නම් ගලවලා දෙන්න මගේ වත්තස් කරගන්න අයෝනේ ජීවිතේ දැකලා තියෙනවද මේ වගේ රාබු එක රුපියලක් අතපා කිලෝ ලක්ෂ 10ක් හරි දෙන්න ඕනම කෙනෙකුට දෙන්න එක රුපියලක්වත් මරපා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න